සුබ මධ්‍යහනක් ඔබ එක්ක සිටින්නේ ස්වාධීන රූපවාහිනී දිවාපුවත් සමගින් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ආගමට දහමට මුල් තැන දෙමින් ජනපති දුන් සිය ජන්මදිනය අනුරපුරයේදී සමරයි කොරෝනාවෙන් වට බේරා ගන්නයි පත්තිනි මෑණියන්ට වූ බාරය රූපවාහිනී මහගෙදර ඉටු කරයි ජනපති අගමැති දෙපැත්තක හිටියොත් රටේ ගමන අඩාලයි අතීතය සාක්ෂි දරුවා අගමැති කියයි යුද්ධ හමුදාවේ 71 දිනකට උසස් වීම බ්‍රිගේඩියර්ලා 41ක් කර්නල්ලා 30ක් UNP විනාශ වුණේ රනිල්ගේ ඩීල් නිසා සජිත්ගෙන් චෝදනා කොරෝනාව වැළඳුණු නාවික හමුදාවේ 901න් 771කටම පූර්ණ සුවයි ඇමරිකාවට රතු එලියක් දැල්වා ඉරානය උතුරු ඉන්දිය මුහුදු සීමාවේ මිසයිලයක් අත්හදා බලයි මුලින්ම දේශීය පුවත් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා දේශපාලන පක්ෂ දෙකකින් නිර්මාණය වූහත් රට ඉදිරියට ගෙන යාම අපහසු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිරියාන යකල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා වෙනස් ගමනක නිරත වීමේ ප්‍රතිඵලය යහපාලන ආණ්ඩු සමයේදී ලැබුණු බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ. පසුගිය කාලේ තුලදී අගමැති එකපැත්තට ජනාධිපති එකපැත්තට ජනාධිපති කියන දේ අධිකරණය කියන දේ ජනාධිපති කරන්නේ කැබිනට් මණ්ඩලය සුරතනෝ මේ තත්ත්වයකට වත් වෙනවා ඉන්සාර රටේ සම්මන්ත්‍රණය අනම්මනක් කරගෙන කාලය අපරාධ නාස් කරගෙන මේ කටහේ යටතේ ජනතාවගේ නිරිකියා වැඩි දුප්පත්කම වැඩි වුණා බඩු බිල ඉහළ ගියා එක්සත් ජාතික පක්ෂයට සාමූහික ගමනක් යාමට නොහැකි වූයේ ඇතමුන්ගේ ඩීල් දේශපාලන හේතුවෙන් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගාල්ලේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සමගි ජන බලවේගය කියන්නේ මගේ නිර්මාණය නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා තමයි මේ වැඩ පිළිවෙලට උපරිම උපකාරය කරලා ආශිර්වාදය දීලා නොත්‍යාදී ගාමි මණ්ඩලය අනුමැතිය කරවලු. මොහොත් නිවේදනයක් ඉදිරි කරනවා. මොකක්ද? මෙදා මා සල්ලි කියන්නේ අයියකින් නෙවෙයි සඳා සම්මානීය නායක සජිත් අපි ඔක්කොම එකට යන්න ගියේ නමුත් අර එහා පැයෙන් ආවා දුරට නැවතුමක් කඩලා කම්බල් කරපන් කිව්වා ඔන්න ඒ නිසා තමයි අපි හකොට එකට යන්න ලැබුණේ අගමැතිතුමා ඉස්සෙල්ලම කිව්වා ඊට පස්සමතුමා මට නම් පක්ෂ නායකත්වය අත්හරින්න බැරි මම කියන්නේ කමක් නැහැ සර් හැබැයි මම සම්මත කරන්න බැහැ සජිත් කිව්වා ඔයා කරන්නේ මොකක්ද ඒ නිසා තමයි මම ඔයාව සම්මානීය නායකයා කරන්නේ අපි ළඟ හොර ඩීල් නැහැ කොරෝනා අවදුරෙන් රට ආරක්ෂා කර දෙනමෙන් ඉල්ලා ප්‍රේක්ෂකින් සමග එක්ව ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය නවකම පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයට සිදු වූ භාරය ඔප්පු කිරීම අද අලුයම සිදු කෙරුණා. කිරි මව්වරුන් 28 දිනකට දානය පිරිනැමීමටයි මිහිදී කටයුතු කෙරුණේ. සුබ මොහොතින් පත්තිනි දේවමෑණියන්ගේ ප්‍රතිමාව නිරාවරණය කරන අතර නිවසේ සිට පින් අනුමෝදන් කිරීමට අපගේ ප්‍රේක්ෂක ජනතාවට අවස්ථාව හිමි වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගරු සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මෙම අවස්ථාවට එක් වුණා. පෞතින තත්වය මත වැඩි පිරිසකට මෙසඳහා සහභාගී වීමට අවස්ථාව හිමි නොවුනද නිවසේ සිට බොහෝ පිරිසක් මෙම පින්කම සමග එක්ව සිටියා. විහාරස්ථ සහ දේවාලයේ දායක සභාව ශ්‍රී ලංකා පොලිසිය සහ කඩුවෙල නගර සභාව මිසනහා තම දායකත්වයේ ලබා දුන්නා. රටට බලපාන සියලු උවදුරු දුරු වේවා යන ප්‍රාර්ථනාව පෙරදරිවයි පත්තිනි පූජාව අවසන් කෙරුණේ. අම්බුදාරු රහිරං සායම නේවා
महामतिवरण वेदिकाव उनुसुम्वी मत समग विविध अधास एम मतिवरण व्यापार तुलीन मतुवनवा एवनी अधास किहिप्याक देदास विस्स जन मतय तुलीन එක්සත් ජාතික පක්ෂ කියන්නේ ලංකාවේ තියෙන ප්‍රබලම බලගතුම පක්ෂි අපිට මේ තිවනේට මූණ දෙන එක මහා ප්‍රශ්නයක් නෙමෙයි ඇතම අපේ පක්ෂයේ යම්කිසි අර්බුදයක් ඇති වුණා නමුත් අපි මේ මැතිවරණය ආරම්භ කරන අවස්ථාවේ තිබිච්ච තත්ත්වයට වැඩිය හොඟක් ආත්මසින්ම වෙනස් තත්ත්වයක දැන් අපි ශක්තිමත් තැනක ඉන්නේ මේ පක්ෂය අපි එකක් හැටියට ගියාම ජය නියතයි දෙපළ වුණාම පරාජය නියතයි අපි මේ වෙනකොට මේ සමගි ජන බල වේගයේ යටතේ हिटपु पार्लिमेंट मंत्रीवर असूदे तरंग करना मंगिताने एक्सत जाति पक्ष कार्य बारे वेन्डो ने आंड अल्ड समग जन बल वेगा अभी तेक रुवे समग जन बल वेगाधिक पक्ष रुमिशा मे बति वर ममन दिने प्रतिविरुद्ध पक्ष प्रहार ඒ පක්ෂ දෙකම එපා වෙලා අද පොහොට්ටුවට එකතු වෙන්න කටයුතු කරලා තිනවා ඒ නිසා මේ නායෑම තව ටිකක් දවස් යනකොට මේ පක්ෂ දෙකටම අඩුම තරමේ මන්ත්‍රීවරු 52කවත් ජයග්‍රහණය කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිනවා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ඡන්දේ හිතන් ඉන්නේ සිරිකොතේ බලය අල්ලන ඡන්දයක් කියලා එතුමගේ හීනය කොහොම හරි ආය සිරිකොතට පැනගෙන ඒකේ මුල් පිටුවේ වාඩි වෙන්නයි ඇත්තටම මේ ඡන්දෙදී මැතිවර්ණ ව්‍යාපාරය තුල ජෝකරයාගේ චරිතයට ඇඳලා තිබෙන්නේ ප්‍රේමදාස මහත්මයා මේ තිබෙන ආර්ථික අර්බුදෙන් මේ තිබෙන සමාජ දේශපාලන අර්බුදයේදී රටේ ජනතාවට නායකත්ව දෙන්න පුළුවන් රටේ ජනතාව නියෝජනය කරන්න පුළුවන් ගැඹුරක් සහිත මහජන නියෝජිතයන්ගෙන් තමයි පාර්ලිමේන්තු පුරවන්නට ඕන ජනතාවගේ සැබෑ ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ගෙනියන්න පුළුවන් मेरटे नीति हदन पुलवां कंडायमक अभी इलंग मतिवर्णे पार्लिमेंट यदा जनता विमुक्ति पेरमुन की अन्ने पौल पिटिम हिटे निर्धन पंथिये जनता अदवेन कोट जनता विमुक्ति पेरमुने नायक निर्धन पंथिये एवगेम एगोलोंगे नोनला दरुओटिक धनपति पंथिये एगोलो हितागेन इन्नो चंदे देन उदविय बालांसे पंथिये कियला युद्धमुदावे हत्या एक दिन कुटे उसस्वीम लबादी तिबिनवा ए अनुभव कर्नल धुरे दरु हतलिस एक दिन कु ब्रिगेडियर तनतुरट हा लुतिनन कर्नल तनतुर दरु तिस दिन कु कर्नल धुरे रद उसस करती बवाई युद्धमुदावे पवसाने जूनी मसे पहलुसन दासित क्रियात्मक वन परिधि एम उसस्वीम बलपवत्तन बव हमुदा प्रकाशक ब्रिगेडियर चंदन विक्रम सिंह महता संधान कला कोरोना वायरस आसादने वी पूर्ण सुवे लबू नाविक हमुदा सामाजिकीन संख्याव हत्से हत्ते एक दक्वा इहल कोस्ति बिनवा ए ईए दिने तवत नाविक हमुदा सामाजिकीन पहलोस्तिने कु सुवे लबा रोहन वलिन पिटवयामात समगाई මෙරටින් මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 1950ක් ඉන් 1446 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවත් 493 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලැබමින් සිටින අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන පුද්ගලින් සංඛ්‍යාව 43ක්. කොරෝනා වෛරසයේ ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් 901 දෙනෙකු වාර්තා වී තිබුණා. ඒ අතරින් 771 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. कोरोना वायरस व्याप्ति हेतु तावकालिक वसादेमु वेलिसर नाविक हमुदा कंदवुर अधीर गीहप्यूर्तकिट पेवर गणतिमिनवा एहि तत्वय पालने किरीमत समग सौख्य अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जासिंग महता लबादुन अवसरे हा उपदिस्मताय वेलिसर नाविक कंदवुर यली व्यूर्तकिरीमट पेवर गणते इंडिया वेसिट मेरेट पेमिनी पुद्गलेन 194 दिनकुगेन युत्पिरिसक्द निरोधायनेट युमुकिरीमट पेवर गणुना ओन सीलु दिना कटुनायक बंडारनायक जात्यांतर गोंतुरुपलेदी पीसीआर परीक्षणयकट लक्किरीमिन अनतुरुवाई निरोधायन मध्यस्थान करा युमुकिरीमट पेवर गणुने कोरोना वायरस आसादित मिलियन इग्म लोब देवन रटबावट ब्रसीले पात्तिबेनवा गिवी गिय पैविसी हतर तुल ब्रसीलेन वार्ताव नव आसादित संख्याव पनस हतर दहास इग्म वागिया इये दिने दी पमनक नव्य कोरोना मरन एकदास देसेकट अधिक संख्या वाक्षिदुव तिबेनवा मेयानुव ब्रसीले समस्त कोरोना मरन संख्याव हतलिस नव दहास इग्म वागिया किसी वो में मरण संख्या मेन्म आसादित संख्याव मीट वडा इहल अगयाग गन्नाबवाई विदिस माध्य वार्ता करानी
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝක පුරා 87 ලක්ෂ 65,303 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 46 ලක්ෂ 27,834ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 4 ලක්ෂ 62,678ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. अमेरिकाव तावमत कोविड प्रसंगते बलपैमट लकुसिटिन पसुबीमक एरट जनाधिपति डोनाल्ड ट्रंप ओक्लाहोमा प्रांते टूल्सा नगरे पैत्रीमट नियमितव तिबेन मेतिवरण प्रचारक रैलिय बाधावकिन तोरव करगन यामट प्रांत अधिकरणय अवसर लबा दी तिबेनवा रैलियट सहभागी वन्नंट दुरस्थ भावय सह आरक्षित मुख आवरण पेलंदीम अनिवार्य कर नहे रैलियदी एतम अयट वैरसय आसादन वीमे अवधानमक पवतिन बवद वॉल स्ट्रीट जर्नल पुवत्सेवे समग सम्मुख साकाच्छावकट सहभागी वेमिन डोनाल्ड ट्रंप प्रकाश कर तिबेनवा तमिलनाडु प्रधान नगर चेन्नई नुवर लबन दाक्वा यली वसा प्रांत बलधारीन ईए कटेतु कला इट याबद तवत डिस्ट्रिक्ट तुनाक्द मिलसतावकालिक वसादमीमट आईपीवर गिनति बेन्नी तमिलनाडु प्रांतेन पमनक आसदित्यान पनस दहसाक वार्तावाद्दी तिस हद दहसाक्म चेन्नई वसियान बवाई विदेश माध्य वार्ता करान्नी චීනෙන් ඊයේ දිනේදී නව ආසාදිතයන් 27 දෙනෙකු වාර්තා වුණා. එන් 23 දෙනෙක්ම සමාජ තුලින් වාර්තා වී ඇති අතර 4 දෙනෙකු විදේශයන් හිසිට පැමිණ අයයි. මේ වන විට චීනෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 83,352ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදිතයන්ගේ ලැයිස්තුවේ 3 වන ස්ථානයේ පසුවන රුසියාවෙන් ඊයේ දිනේදී නව ආසාදිතයන් 7,972 දෙනෙකු වාර්තා වීමත් සමග එරට මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 570,000කට ආසන්න වී තිබෙනවා. आगमिक वतावत्वलट सीमा वेविन जनाधिपति गोटाबे राजपक्ष मैतितुमा सीयल जन्मदिने समरेमट कटेतु कला अनुराधपुर ऐतिहासिक रुवन्वेली सैरदुन अभियस पहंदल्वा किरी आहार पूजा किरीमट जनाधिपतितुमा एक्पु अतर पूज्य उडवे दम्मालोक स्वामीन वहांसे आगमिक वतावत्व दुकला रुवन्वेली चैत्यराजनन वहांसेट कप्रुक पूजा सुदुकल अतर चैत्यमलुवे किरी इतिरवीमे चारित्रेद सुदुकेरुना रुवन्वेलीसै परिश्रये पिहिटी दुटगेमुनु महाराजुगे सह विहार महादेवियगे पिलिरुवलट मल्दम पेलंदवीमटद जनाधिपति गोटाबे राजपक्ष मजितुमा कटियुतु कला चैत्यमलुवे अति बुद्ध मंदिरये सह देवालय वेत जनाधिपतितुमा आगमिक वतावत्वल निरतवु अतर महासंघरत्ने उदेसा उदासीन दानमे पुण्यकर्मयक्द संविधान करतिबुने जनाधिपतितुमागे प्रधानत्वयेन रुवन्वेली चैत्यारामाधिकारी पूज्य पल्लेगम हेमरतन संबुद्ध जयंती विहाराधिपति पूज्य नुगेतन्ने पञ्ञानंद मिहिंतला राजमहा विहाराधिपति पूज्य वलवाहेनगुण वेवे धम्मरतन लंकाराम विहाराधिकारी पूज्य कलपनावे धम्मज्योति नेल्लिकुलम पंचसाधिक विहाराधिपति पूज्य अलुद्गम बोगम्वे सद्दारंसियन स्वामीन वहांसे प्रमुख महासंघरत्नय ईट वेडम कर सिटिया कोरोना वसंगते हमुवे बहु राज्य नायकेन दनिन वेटुनद जनाधिपति गोटाबे राजपक्ष मैतितुमा रटट नायकत्वे लबा दुन्ने अभिहित सिंहकुलेसिन बव अस्किरी पार्श्वे अनुनायक पूज्य वेनरुवे उपाली स्वामीन वहांसे पवसनवा जनाधिपति तुमागे जन्मदिने वेनुवेन सुभपैतुम एक्करमिन उन्वहांसे मे बव प्रकाश कला ජනතාවගෙ දුක්ගින්දර නිවාදම රට ස්වම්පෝෂිත කොට ශ්‍රී ලංකාව ධර්මදීපයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමට කැමැති මෙවැනි ජනනායකෙක් රටට උරුම වන්නේ ජාතියේ පිනටයි මේ ශ්‍රේෂ්ඨ පාලකයා අපේ රටත් ජාතියත් ආගමත් නගා සිටුවා ශ්‍රී ලාංකික සියලු ජන කොටස් සුගිත මුදිත කරන බවට ලොකු විශ්වාසයක් ඇති කරගත හැකි බව මේ ජයග්‍රාහී උපන් දිනය සමරන අවස්ථාවේ සිහිපත් කරනවා. කුරිරු දේශපාලනයෙන් කිලුටු නොවුන ගරු ජනාධිපතිතුමා තනතුරෙන් හිස උදුම්මාගත් රාජ්‍ය පාලකයෙකු නොවන බව අද පක්ෂ විපක්ෂ ජනතාව ප්‍රකාශ කිරීම සතුටට කරුණක්. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් 30 අවුරුදු කුරිරු යුද්ධය ජයගත්තා. ඒ නිසා ජනාධිපතිතුමා ඕනෑම අභියෝගයකට මුහුණ දෙන සෙම්පතියෙක් අභීත නායකයෙක්. රාජ්‍ය නායකයෝ ලොව පැතිර ගිය වසංගතයේ හමුවේ දණින් වැටුණත් අපේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව පවා නොමැති අවස්ථාවේ සිංහ රාජ්‍යයකුසේ රටට නායකත්වයේ දෙමින් කොරෝනා රකුසා පරාජයට පත් කළා. ජනතාව මරණයෙන් මුදවා ගත්තා. අද එතුමාට ආර්ථිකයේ නගා සිටවීම අල්ලස දූෂණය හොරකම නැති කර දැමීම ත්‍ස්තවාදයට හිස එසවීමට ඉඩ නොතැබීම මේ කියන අභියෝග ජයගත යුතු වෙනවා අපවත් වී වදාළ හලාවත පුත්තරම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය තබ්බෝවේ වනරතන ස්වාමින් වහන්සේගේ දේහ පිළිබඳ ආදාහන පූජෝත්සවය අද සිදු කිරීමට නියමිතයි
නාතණ්ඩිය ශ්‍රී පුෂ්පාරාමය, උඩුබද්දාව ශ්‍රී පුරාණ විහාරය, පුරුදුවැල්ල ශ්‍රී සුබද්දාරාමය, මරදවැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ යන සිව් විහාරයන්හි විහාරාධිපති ධූරයේ හෙබ වූ වනරතන ස්වාමින් වහන්සේ පුත්තල මහලාවත දෙදිසාවේ ආගමික හා සමාජීය කටයුතුවලදී දෙවන්ත සේවාවක් කළ යතිවරයන්න් වහන්සේ නමක වෙනවා. උන්වහන්සේ අපවත් වන විට 82 වන වියෙහි පසු වුණා. ශ්‍රීදේහි පිළිබඳ ආදාහන පූජෝත්සවය අද නාතණ්ඩිය ශ්‍රී පුෂ්පාරාම ආදාහන මළුවේදී සිදු කෙරෙන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී දිව පුවත් විකාශය අදට අවසන්. ඔබට සුබ දවසක්.